ූ ඇසල්ල පුර පස්වසක ප මොතිනේදී. ඌව පලාතය පිහිටාතිබෙන තාමත් පූජනීය පින්බිමක්විදට හතුනාගන්න බුදතල පිහිඩාතිබෙන අයිතිහාසික රාජපූජිත යුදගනාව රාජමහා විහාරස්ථානයේ සිට හිරු සීල පාරමිතාව ද දස්සන කාලය අරබෝනන්. එයනු අපි එකට එවු ආරම්භ කිරීමත් එක්ක අදදවසේදී සෞඛ්‍යරක්ෂිත ක්‍රමවේදයන් වලට යටටත්ව කටයුත්ත සංවිධහනය වී තිබෙන කොට සැදැහැවත් බෞද්ධ උපාසක උපාසිකාවන්ගේ සහභාග්‍යත්තය තොරව අද මේ පින්බි මේ අපේ සිරු සීල පාර්මිත වැඩ ස්ටහන ක්‍රියාත්මක වන බවප මතක් කරනවා.ඒවගේම අපි ඔබට සිහිපත් කරනවා නිවසේ රැඳී සිටින ඔබට හිරුටව ඉදිරියේවගේම හිරු Fෆම් ශ්‍රවණය කරමින් අපේ මේ පින් කටයුත්තු සමඟ එකතුවන්නට ට හැවක්තිබෙන අපි අආරම්භත් එක්ක මේ උතුම් ඇසලපුර පසුලස්සක පෝදිිනේදී විවිධ ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡාවලට අවදහන යොමු කරන කොට. මේ බොහොත වෙන් කරගන්න සූදානම් එතාමත් කාලීන වූ මාතෘකා පිළිබඳු සාකච්ඡා කරන්න. සමහරරිටම විශ්වාස කරනවා තිරේ එක් කොනක අදදවස අපි කතා කරනු මාතෘකා පිළිබොඳ යම්කිසි සටහනක් තක් කොලා ඇති. අදදවි කතා කරන්න ඇත්තටම ජීවිේ පිබඳ ජීවිතයේ පිලිබොද ානු ජීවිතේ හපවත්ම කොයියා ර ගොඩ නගත ුත් ේ න රන යි අද හර තු න්ත ත බට පත්වන්නේ. අන්තර්කතේ වතවත් ැ රක් ර ො ප ගන්න තු හ ොට සහන් කරනවා වේ හ පවත්ම ගොඩ නගගන්න නම් පුදගලේගේ ජීවතේ. ලදරවිය කොහොමද ආධ්‍යාත්මික වශයෙන් සංවර්ධනය කර ගතය ුත්තේ එවගේම තරුණවිය කොහොමද සංවර්ධනය කර ගතය උත්තේ අවසානය ජීවිතය අවසන් සමය වන මහල් විය කොහොමද නිවැරදිව කළමනා කරණය කර ගනිමින් සැබෑ බෞද්ධයක්කි දෙ හට ජීවිතයේ යතාාර්ය දකින්නට උත්සාහ කළ ුත්තේ කියන කාරනාව මෙ මාතුකාව පිළිබඳ කතා කරන අපි තාමත් ගෞරෝපූරක නමස්කාර් පූර්කෝ ආරධනා කරමින් අද මෙ අයිතිහාස්ික රාජ පෝජිත බදතල රාජමහා වි හාරස්ථාන භූමියයට වැඩම කර සිටින පූජනීය මිරිස්සේ තම්මික ස්ෝමින්ඩන් වහන්සේ ම තාමත් ගෞරු පූරුක නමස්කාර පුූරුකු පිළිගන්නවා අපේ සාකචා වස්සර හන්දර. ඒවගේ මදවස් ති මේ මාල්තුකා පිළිබඳව සසාකච්ා කරන මේ මතෘකාවට ගැම්බුරු බෞද්ධ දර්ශනය තුළා ඩංගු කාරණා සරල වසින් අර්ථයෙන් යුක්ත එකතු කරගන්නට. ඩත්ම සදුස තවත් පූජනයහි හිමිනමකට ප ාරදන කරව හන්සේම තමත් ගෞර ප රක්ක නස්කාපපුූරුකු පිළිගන්න පූජනය ල්පල ගතම හිමියන් අවසරයි පැහඳරන. අද මාතෘකාවතුළ ප්‍රධානන්තර්ගතයන් මොනවද කියනෙක දැඔට පහැදිලි. යෑනුව පුද්ගලයක ජීවිතය ආරම්භවෙන්නේ ලදරු සමයෙන් ලදරුවෙක්විදිහට ජීවිතය ආරම්භවනකොට ක්‍රමක්්‍රමයෙන්, ක්‍රමක්‍රමයෙන් ශරේරය උස් මහත්වනව මනස දියුණුවෙනවා. දිය ර්දන වෙනවා හමයික්ම ක්‍රමක්‍රමේ ඉදිරියට එනකොට අපට කතා බහ කරන්න පුළුවන්. කොහොමද මේ ලදරවිය නිවරදියාකාරයට ගොඩනගෙන්න්නට සංවරධනය වන්නට කායික මානසික පෙළල බීීම සිදදුකල යත්තේ කියන කරනාව ද හමදුරම ඔබහන්සේ පැත්තර ලිම ොමනවා පුද්ගලගේ ලදරවිය ගොඩනගන්න නම් දෙමාපියන්ගේ ප්‍රධාන වගකීමක් වැඩිහිටියන්ගේ ප්‍රාන වගකීමක් යුතුකමක් තිබෙනවා ඔහු නිරදි සමාජ සත්තේ බවට පත් කරන්න. බදු දහමතු අපිට කොහමද අපි හමුදුරන නතා කරන පුළුවන් අපි මේ කතා කරන මාතෘකාවට අදාල දිවේ යහපැවත්මට අදල් ලදරු විය පිළිබඳව සාකච්ඡා කරනවන ගොහමද ඒකාරණාව. තුනරුවන් සතු අනන්ත අසිරිමත්තුව ගුණ බලයෙන් අප පින්වත් වල්පල ගෝතම අශමතුන් වහන්සේ ටත් එවගේම රුවන් මහත්මානන් ටත්. ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරන නරඹන ඔබැ හැමත්. නිදුක්ව නීරෝගීව සුවපත්ත සියලු කාහික මානසික සුවයක්න් නොවාඩුව ලැබ හැම සැනසිල්ලක් සැලසිවා. තුන්ලොවක් සනසන්ට අමාදම් ගග ගලන්ට ආරම්භ වූ. ඒ ඇසල පුරපසලොසක් පොහෝදා දිනේ. එවතුම් ධම්මචක්කපාත්තන සූත්‍රදේශනාවේ පටන්. ශ්‍රී සද්ධර්මයෙන් සැනුසුනු දෙසවන් හදවත් අමා දහමින් තවදුරටස් සැනසෙන්ටට. අද දවසත් නැවත සිහිපත් කරමින් ඔබ හැමට සැනසිල්ලක් වේවායි පල්මුකොට සෙත්‍රාර්ථනා කරනවා අධිෂ්ඨාන කරනවා. රුවන් මහත්මානයන අද මේ සදහම් සාකච්ඡාව සඳහා මාතෘකාව ළමා තරුණ වැඩිහිටි කියන. මේ ජීවිතයක සාමානයෙන් හඳුන්වන කාාලපරිච්චේද තුන දැහැමින් සුවපත්ත සැනසිලිමත්ව ගත කරන්නේ කෙසේ දෙයන අදහසයි අපි ධර්මානුකූලො විවරණයක් ඇති කරගන්න බලාපොරොත්තුවන්නේේ. දහමින් සඳහන් කොළොත් සාරාන්සයක්කොට කේමෝ මක්්ගෝ සෝවත්තිකෝ පීතිගමනීෝ. ජීවිතයේ ඇතිවන දුක්දුම්නස් ඉදිරිෙහි සිතෙහි පීඩාවක් බියක් වේදනාවක් ඇති කරගන්නේ නැතුව. ධර්මය හඳුන්න්නේ ජාතිජරාවයාධ මරණ සෝකපරිදේව දුක්දොම්න්නස් උපායාස පරිලාහ. උපායාසක යනේ බලවස් සිත්තවුල් පරිලාහ කෙනන දැවෙන පිච්චන ස්වභාාවය. විශේසයෙන් මේ ලෙඩදුක් දිරාගෙනයාම් පියවිප්‍රයෝගය අපාන් එකතුවීන් මරණය කැමතිදෑ තමන් ටඕනෙ විදියට ඉඩුකරගන්ට බැරිවන්. මේවා ඉදිරියේ සංසිදුනු මනසක්. පස්සද්දී කාය පස්සද්දිී ඔස්සේ සංසිදුනු සැනහුණු මනසකින් කායික පැවැත්මකින් කෙසේද කටයුතු කළ යුතුවන්නේ ළමා තරුණ වැඩීටි අවස්ථත් වනම. සෝවත්තික ඔ පීති ගමනීෝ සුවසේ නිරාමිස පීතියෙන් යයුතු ගමනක් ඇතිවී යුතුවෙනවා. මේ ලෝක හැම කෙනෙක්ම හොයාගෙනයන්නේ මානසික සන්තෘෂ්ටියය සැනසිල්ල ලෝක මනුස්ස්‍යයෝ මුණන පාටිං සුදුකළු දුඹුරු සාමාන්‍යෙන් වර්ණයම් පෙන්න හිටියත්. මන රටක පුදුනත් සම්මතේ මුණ ජාතියකට අයත්්‍යයි පැවසුවත් මොන භහසාාවක් කතා කළත්. සන්තෘෂ්ටියය සැනසිල්ල ඔබේ වචනයෙන් ආදරය ලංගතුකම හොයාගෙනයන්නේ. ගහනෝ බනිනව දුකට කඳුලකට කවුරුවක් හැමති නැහැ එහෙමනං. ළමා තරුණ වැඩිහිටි කියන මේ හැම අවස්ථාවකදීම ඒ කාලේ තුළ ඔවුන් ඇතිකරගන්නා වූ අවබෝධයනුව මේ සංසිඳීම සතුට ප්‍රීතිය ලෙංගතුකම කුමක්ද කියන එක තීරණය වෙනවා. අප මේ සාකච්ඡාවෙන් බලාපොරොත්්‍ය නිරුවන් මහත්මා නැනනි බෞද්ධ දර්ශනය අනුව ඒ නිවරදි සතුට සන්තෘෂ්ටිය කුමක්ද කියලා පෙන්වා දෙන්නයි. මෙහිදී පළවෙනිම අපි මේ ජීවිතයේ ඉපදුනාට පසුව තමයි මේ ළමා. ුණ වැඩිහිටි ජීවිත ගැන කතා කරන්නේ. නමුත් මේ කාරම්භ වෙන්න ඕනේ බෞද්ධ දර්ශනය දලා සසරටත් සම්බන්ධයක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයානුව සංසාර ගමන පවතින්නේ කර්මානුරූප පුරාණ මිදම් බික්කවේකම්මක්. ඒ චුතියෙන් අනතුරුව පටිසන්දිි විඤ්ානය ලබනේ හැබෑවටම කර්මේ ශක්තියේ බලපෑ මනුව. මෙලොව ජීවිතයේ උපදුනාට පසුව කර්මය බලපෑම තිබෙනවා. හැබැයි සියල්ලම කර්මය කියලා බෞද්ධ දර්ශනය අනුමත කරන්න එනැහැ. පුබ්බේ කත හේතු කියන තැනින් සියල්ලම පූර් කර්මය ප්‍රතිඵලයක් හැටියට දක්වන්න එ නැහැ. ඔබ සාමාන්‍යයෙන් අසා තිබෙන නියාමධර්ම පහත් උතුනයාම, භීජනයාම චිත්ත නයාාම දම්ම නයාම කම්ම නයාාමදී වසයෙන් න්‍යාම ධර්මත් ප්‍රධාන වසයෙන් බල පනව හැබැයි කම්ම න්‍යයාමය ප්‍රධානයි. දැම්මම් මේ සඳහන් කරන්නේ. අපි දැන් මෙලවේ පුදනාට පස්ෙ ජීවිතය. ළමාතරුණ වැඩිහිටිවසයෙන් සන්තෘෂ්ටියයක් බලාපොරොත්තු වෙන්න නම් මූලික පදනම සකස්යෙන්න්න ඕනේ. හොඳයි. සංසාර ගමනේ පැවතුුණු බලවත්වූ කුසල ශක්තියක් නිසා. අම්මා කෙනෝගේ කුසට පටිසන්දිය සකස්සෙනවා එනන් දෙමවපියන්ගකුතු වීමෙන් ගන්දබ්බේගුගේ පැමිණීමෙන් ඒ කලිය සකස්සෙනවා. මෙන්න මෙතෙන්දී රුවන් මහත්මානෙනි. අම්මාගේ විඤ්ඥානය අම්මාගේ ආහාර වගේම මේ කලලේ වැඩෙන්න්න විඤ්ඥානයේ බලපෑමක් පවතිනවා.මිනිසා තමයි අපි හඳුන්නනවා මෞකුසේ පටම්ම ගැබ් පෙළහර පහන්න කියලා. කැන අම්මා මේ ගැබ දරාගෙනන්න කාලේ තුළ බෞද්ධ දර්ශටය අනුවනං උතුම් වූ සීලයේ පිහිටලා. සමාදිය ගොඩනැගෙන්න්න ඕන. ඔබට වැටහෙන ආකාරෙන් සඳහන් කොළොත් මෛත්‍රියත් කරුණාවත්. සතාගත බුදුරජාණන් වහන්ස කෙරේ ඇති කර ගන්නා වූ ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාව ප්‍රඥාව ඉස්පර්සවෙනවා. ප්‍රඥාව ඉස්පර්සවීම තුළ සම්මුතිය තුළ සුපසන්ලෙස ජීවිතය තුළ දකිනවා. හැබැයි කිසිවක් කෙරෙහි හිතින් උපාදාානය ධර්ම සකස්වෙන්නේ ඩ බැඳීම ගැටීමක් ඇතිවෙන්නේ. මගේ දරුවා ලෝකටයි කාටත් වඩා උසස්ම කෙනෙක්. හොඳම කෙනෙක්. ඒවගේ අනිත්තයි පරදායන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන කියනක තැනැම් නෙමි. අපි කරුණාවෙන් කල්පනාකලොත් රුවන් මහත්මා්‍යෙනි හැම අම්මා කෙනෙක් මපච්ච කෙනෙම හිතන්නන්නේ මගේ දරුවට මට නොපිනුල් ලෝක පෙන්නල දෙන්න ඕෙ. නොලබුණු සපසම්පත් දෙන්න ඕනිෙ. රඇතිම ගුණැතිම දරුව වෙන්ට ඕනි. එහෙත් ඒය සකස්යෙන්න්න ඕනෙ තන්හා මදමාන දට්ටි දිට්ටියෙන් අනුන් පරදායන ස්වභාවයක් ඇතිවේ නම තන පරිසංවෙන්න ඕනි. එනිසා, සමා සංසුන් වෝ මනසකින් රුඇති පිනැති ගුණැති නීරෝගී දරුවෙක්. මට බිහිවේවා කියන තැන සිත සකස් එන්න ඕනේ. ඒ අර අම්මාත් පියණුත් මෙතන සම්බන්ධයි. සීලයත් පවත්තගෙන මෙත්තා කරුණා ගුණයන්ගෙන් සමලංකෘතව බුදුරජාණන් වහන්සේ කෙරේ ඇති කරගත්තා වෝ. ඒ ශ්‍රද්ධාව ඔස්සේ ප්‍රඥාවත් හිත තුළ නගාගෙන. බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදිනකොට අපේ හිත තුළ මහත්තූර් නිවීමක් සන්තෘෂ්ටියක් සැනසිල්ලක් ඇති වෙනවා. බුද්ධහෝති වචනන් සෙට්ටන්, බුද්ධෝති පදමුත්තමං. නත්ති තේන සමං ලෝකයේ අඥං සෝතරසායන. ඒ බුද්ධ කියන වචනය පද ඇසෙනකොටම. ඒ ශ්‍රේෂ්ටයි. ඒ මගේ හිත නිමී යනවා. ඒ වචනය පදේ තරන් තවත් හිත සනසන දෙසවන්වලින් අමා මිහිරක් බඳු හදවතට හිතට දැනෙන තවත් වචනයක් පදයක් නැති තරන් වගේ හිත සුවපත්වෙනවා. තමන් ගන්න ආහාරය පවා මමත් සුව පත් වෙලා වැඩෙන දරුවාත් මනාකොට කල්ලලේ පසුව ේශයක් බවට පත්වෙලා ආධිවසයෙන් හිස කෙස් අත පය අදි සරීරය වැඩෙන ආකාරය වගේම දරවා මහුකුස තුළ දීම අ නැනෙති දරුවෙක් කියන ස්භාාවය සකස්කොට දෙනවා. දැම් මෙලවට උපදින දරුවා. උපතින්ම පින් ඇති දරුවෙක් වෙන්න ඕන. පින් ඇති දරුව කියන තැන මේ ගුණය කීකරුකම ලෞකික විෂය දැනුම්ම නිවරදි මගක එය සකසාගැනීම මේ සියල්ලම පින් ඇති උපතක් පිනැති දරුවකගේ ස්වභාවයක් තිබෙනවා. දැන් මෙත නිදල තමයි අපට මේ සාකච්ඡා කරන්න වෙන්නේ. කොහොමද මේ ළමා තරුණ වැඩිහිටි ජීවිත ගලාගෙන යන්නේ කියන අදහස. එතින්දී දැම් මේ සාකච්ඡාව අහගෙන ඉන්න වැඩි පිරිසක්. අපිතම ඔබ දැන් අපි වුරුත් මනුස්්‍යයෝ වෙලාලන දෙැන් අපේ කතාව තීරණය වෙලා තියෙනෙ. මවකුසයෙන් මෙලවට බිහනාට පස්ස අපි මෙතෙක් සාකච්ඡා කොළ කොටස තීරණය වෙලා තියනෙ. එහෙත් වෙච්චදේ අවසන් කියලා එතන නතරවෙන්නේනේ ධර්මය තුළ ඒ තුළ ඉඩක්නෙ. සංසාර ගමන බලවත් වූ පිනක් කුසලයක් තිබෙන්න ඕනේ පුද්බේච කතපු්ඥතා වගේම කිච්චෝ මනුස්ස පටිලාබෝ කිච්චං මච්චාන ජීවිතන්. එතකට දුර්ලබූ මනුස්‍ය ජීවිතයක් ලබලා, අපහසියෙන් තමයි මේ ජීවිතය පාත්තගන්න පුළුවන්කම තිබෙන හැබැයි ධර්මය ඔබට අවස්ථාව සලසලදීල තිබෙනවා. දුල්ලබ මනුස්ස්‍ය ජීවිතයක් ඔබ ලැබුවනම් දැන් ඔබට සක්්‍යතාවේ තිබෙනවා කුමක් සඳහාද බුද්ධත්තේ ලබන්නත්. සම්මා සම්බුද්ධත්තේ ලබන්නක්, මනුස්සත්තං ලිංග සම්පත්ති හේතු සත්තාර දස්සන ආදේ වසයෙන්. මනුස්සයකුට පමණයි. සම්මා සම්බුදුරජාණන් වහන්සනමක් වෙන්න පුළුවන්. තින් පාරමි ධර්ම සම්පූර්ණකොටගෙන නැතිනං සම්මා සබුද්ධත්වයට මේ ජීවිතයම ලැබන්න බැරිවේ. අහත්තයටත් බැරිවේ. නමුත් මේ සඳහන් කරන්නේ මේ ලබාගත්ත මනුස්්‍ය ජීවිතය එවනි ස්භභාවයක් කියන තැනයි. දැන් මේ ඉපදනු පුංචි දරවා. අපි හිතමු පින් ඇති දර්වෙෙක් හැටියට ඉපදුනාා දැන් අපිත් උපත ලබලතිබෙනවා. අපිට හොඳ නරක දෙකම පවතින්නන්නේ දැන් අපි තුළ. සුද්ධි අසුද්ධි පච්චත්තං නාඥ්‍ය මන්ඥෝ විසෝදය. හොඳයි නරකයි මේ කැන පින පව, කුසලය අකුසලය බෝධි සත්ව කෙනෙක් වෙනවද. නපුරු පාපකාරී සිතකින් යුක්ත නපුරු කෙනෙක් වෙනවද කියන දෙකම සකස්සල තියෙනවා. මෙන්න මේ නිසා, අපට දැන් අදිෂ්ඨාන ඇති කරගන්න පුළුව මේ ලබුණ දුර්ලබ මනුස ජීවිතන් සම්මා සබුද්ධත්වය පවාල් ලබන්න පුළුවන් උතුම් තත්ත්වයක් නම් මේ මනුස්ස කියන වචනේ මනං උත්සන්තා මනුස්සසා. උසස් මනසක් තිබෙන මනුස්සේ කියන තත්ත්වයට පත්වෙල තිබෙන්නේ. අප කොහොමද මේ තත්වේ ලබන්න කියන එක. දැන් මෙතෙන්දි වගකීමගන්න ඕනේ කිරි දෙන මොහොතේ පටන් අම්මායි. ආදරේ රැකවරණය දෙන මොහොතේ පටන්. ත්තහෝ අ පච්චේ අම්මානං නලවන්නේ. අම්මානම් සනසන්නේ අම්මානම් හදවත සිත සුවපත් කරන්නේ මමායතීති මතා රක්කතීති පිතා මගේ මගේ කියල දරුවන් රකින නිසා අම්ම වුනා අපච්චුන අන්න ඉතිදිෙ. අම්මල තාත්තල දැන් අපි හරම්භ කරන්න පුළුවන් ලමවයස සුව පත් කරන්න පවිින් වලක්ල යහපතේ පි හිටුවල සිල්පසාාත්‍ර කියහදීලා ලොකු මහත්වෙන කොට දායාද පවරලා ආවාහවිවාහ පිළියල කිරීමම් වසයෙන්. අපි ඉල්ලංඟ කොටසදී සාකච්ඡා කරමු දැන් ළම වයිස ආරම්භ කරගෙනයි තියන්නේ. හොදා පහමුමතුනේ අපේ මාතෘකාවතුල අන්තර්ගතවෙච්ච ලමවිය තරුණවිය මහල වියමත. වැඩි හිටිවිය නිවැරැද්දව ගත කරලා යහපත් දිවියක් කොම කොඩන ගන්න කියන කාරනාව කතාක්නුර වහන්ේගේ ආරම්භ තාමත්. මහහිත්න අපේ මාතෘ කාවට ප්‍රබල ශක්තියක් සපේන ම අපේ පූජ ල් ගෝත හිමියන් පැත්‍රියොම් ෙන් කැමති අප අමුදුරන දෙ අපේ විරිස දම් මික හිමියන් ආරම්භය ගත්ත කාරණාවත් එෙක් කතාකරොත්යේම. උපපත්තිය ලද පින්ංවන්ත දරුවවා ක්‍රමක්ක්‍රමෙන් ක්‍රමක්‍රමෙන් සමජතකොට අප හාමුදුරුන් සඳහන් කර අම්මගේ තිබෙනවා අශාල වක කියීමක් යුතුකමක්කේ දරුවට නිවැරදි මාර්ගේ පෙන්වනය එක. අදරනයේ පියාටත් ඒවක කියීම මෙලෙසම තියෙනවා. එතින් හැටියට පස්සේ මව පියා සහ සමස්ස සමාජයම. කොහෝමද මේ දරුවෙක් යහමගට ගන්නට ලෝකයේ නිවැරදිව දකින්නට අවශ්‍ය කරන පරිසරය සකස් කළ යුත්තේ. අපගේ සංගපීත්‍රු අප හදවතින්ම ගරු කරන කල්ලයාන මිත්‍ර. අපට නම කියන්න අවසරයි මිරිසේ දම්මිකනායක සාමීන් වහන්සේ. ධාන සියලු මහා සංගරත්නයෙන් පළමුකොට පාදාබි වන්දනින් අවසර ප්‍රාර්ථනා කරනු. රුවන් මහිතනවා මේ ආරම්භය ගත්ත සියලු කරුණුතු අපේ නායක සාමීන්හන්සේ මතු කරන්න ඕන අත්‍යවශ්‍යම දැන තමයි සාමීන් වහන්සේ මතකොරේ එකට හේතුව මුළු ජීවිත කාලිම සමහර විට ඒ දරුවා කුමන දිසාවට ගමන් කරනවාද කියලා ඒ දරුවාගේ මනස කොහොමද ක්‍රාත්මක වෙන්න කියන එක අම්මාගේ හැසිරීම අම්මාගේ කියන කරන සියලුදේ දරුවා මෞකුසේ ඉන්න කාලි තුළ තීරණාත්මකව සිද වෙනවා මේකට බොහොස් සාක්ෂිතියනවා වර්මානෙත් අතීතිත්. ඔබ ඒ මෞකුසිම් බිහිවුණ දරුවෙක් ජීවිතය ගොඩනැගෙනකොට අම්ම තාත්තාක් ොහොමද එකදී වගකීම් දරන්න ඕනේ කියන එකත් මේලයි විම සුහා අපි නායකු සන්හන්සගේ කරුණු සම්බන්ධ කරගෙනම මේ මවකුසේ සිටම මේ කාරණාටික කතා කරන්න ලොක්කු වගකීමක් තියනෙනවා අම්මට දරවා මවකුසේද මං ඕකට පොඩි උපමාවක් කියනවා භාජනයක් මැටිභාජනයක් අමුවෙන් තියෙනකොට අපිට අවශ්‍යය හැඩේ හදන්න පුළුවන් අවශ්‍ය කැටයම් කපන්න පුළුවන්ඒ භාජනයේ මැටි හයුනාට පස් වේලුුණනාට පස්ස යක ලේසිනය හදන්න මවකුසේ දරුවා ඉන්නකොට අන්න මැටිභාජනය අමුවෙන් තියෙන කාලේ වගේ සහවල් ලදරු කාලෙ ඒ මැටිභාජනය අමු කාලේ වගේ සමහර සිද්ධිතියනවා අපිට කාලයක්ත් එක මේ වෙලාවේ උදාහරන්න හැම එකක්ම අරගණ්ඩව එවා මේ කාරණ වශයෙන් විතරක් කිව්වොත් එක්තර අම්ම කෙනෙක් අපිට හම්බෙනෝ ඒ අම්මගේ දරුුවවා මහා යකිෙක් වෝගේ. එයා ලදුරු පාසල යනකොට අනිත්ලමයිගේ පැන්සල් කටනෝ පොත්තිරනවා ඩෙස්වල්ට පයිංගහනවා හැම තිස්සෙම හැසිරෙන්නේ මහා ආවේගකින්. ේ අම්මයි තාත්තයිය හිසකයි. විස්තර හොයල බන්නකොට මේ අම්මාර දරුවක් කුසේ ඉන්න කාලේ ය ට්‍රාස්සජනක චිත්‍රපටි බල්ල තියෙනවා ගෙදර සීඩී ස්තියනවා මෙයා එ නිතර බල්ල තියෙනවා දරුවවා මහකුසේ ඉන්න කාලේ. මනවයිද්‍යවරු තේරු ගන්න ඒ සිද්ධිය දේ වෙලාවේ මේ දරුවා පඩීක්ෂණය කරනකොට මේකට ප්‍රධාන බලපෑමක් කලා තිනවා මේ අම්මාර බලපු චිත්‍රපටි. එතකොට මටය පෙරාදනී පැත්තේ එක්තරා සිය කෙනෙක් කතා කරනවා උගත් මහත්මයෙක් එතුමාගේ දියනිය වෛදවරිය බෑනත් වෛදවරයෙක් මේ මුණුගුරා හරිම දරුණු යොය කිව් විදිට වෛද්‍යවරු දෙදනකු අම්මා තාත්තාාව වන වෛද්‍යවරු වෙච්ච දෙන්නෙකුගේ. ංචි දරුවවා මේ විදියට හැ අස්සාමාන්‍ය විදිහයට දරුණු වෙලා හැසිරෙන්නේ අයි කියලා අපිට පෙරකරපෝ ඔය සම්බන්ධ සාකච්චාවක් අහග නිදල අර සීය මට කියෙනවා පෙහම්දුරුවණේ මටෝකට දෙයක් එකතු කරන්න තියෙනවා දැම් මගේ දුව දික්කසාදයි. මම දරවා දික්කසාදුනාට පසේ තමයි දැනගත්තේ මේ දෙන්නා හරයට නිතරම ආරවුල් ගෙදර ප්‍රශ්න රණ්ඩ වෙලාතියෙන මගේ මුණපුුරා මේ අසාමාන්‍ය විදිට ආවේකශීලී වෙලාතියනකට හේතුව ගොඩාක් බලපාලතියෙන ර අම්මගේ මානසක පේඩනය සහ නිතර ආරවුල් ප්‍රශ්න තීච්චක මවකුසේ දරුවවා ඉන්නකොට. රුවන් ඒක නිසා අම්ම කෙනෙක් තමන්ගේ දරුවක් කුසේ තියාගෙන ඉන්න කාලේ හැම්ම පැත්තෙෙන්ම හිතලා සංවිධානත්මක වෙන්න ඕ වෙන දටත් වඩා එක පැත්තකින් ගුණ දරුව. ඒවගේ අධ්‍යාපනය පැත්ම මේ හැම්ම දේකට ම දන්න එක්තරා දරුවෙක් අවුරුදු තුනක වයසිදී ඒ දරුවට ප්‍රන්ස ජර්මන් සිංහල දෙමල ඉංග්‍රීසි බාසා පහම හොඳට පුළුවන් මේ ළමයා ඊමේල් යවනවා තම මේල් එකකවුටයක් හදාගෙන අවුරුදු තුනේදී ස්ට්‍රලයාාව වන්න මත්තෙක ඔය හතරවසර වයසර එෙනකොට අර බාසා සියල්ලො හොඳට පරිනතෝ පුළුවන් වෙච්ච මේේ දරවා මගේ මතක විදිට අුරුදු එක්ොළලා වෙනනකොට ලෝකෙ ලාබාලම උපාදිධාරී දරුව වෙන. අවරුදු එක් කොළහක් වෙද්දිී මගත් වෙලා තියෙන්නේෙ අම්මයිටටීච කෙනෙක්. දරුවක් කුසේ එන්න කාලේ මේ අම්මා කුස අත්තකගා පොත් කියා දෙෙනොලු එකනෙ කුසේ ඉදදි වැඩපටන් රන්තියන්නේ ඒ අපිට තේරවා මේ අම්ම හිතන දේවල් කියන දේවල් සෑහෙන බලපෑමක් කරනු. අපිට මතකා අපේ නායක සහස මේ ආනන්ද ස්වාමින්ණහන්සේ වගේම දරු බිහිවෙනවා උදේනි රජතුමාගේ බිසවරුන්ට. මොකද අ දරුවකුසේ එන්නකොට බිසව හැමතිස්සේම ආනන්ද ස්වාමිණහසේගේ බනහනෝ ආනන්ද සහසය මනගහෙනනවා නිතරම ආනන්ද සන්හන්සේට ගෞරවෙන් උන්හන්ස ැන හිතහිතන්න. න්තිමට අර දරුවාගේ පෙනුම පවා එවිදිහිට වෙනස් වෙනවා එහම වෙච්ච සිද්ධී මේ මෑත කාලෙත් වෙච්ච සිද්ධි තියෙන නුතර ඉති ඒක නිසා මට මට මේ සමීපම සිද්ධයක් මතකයි රුවන් පුංචි ඉපදිච්ච දරුවාගේ මේ කම්මුල එක පැත්තකොය ඩිම්පල් එකක් කියයන් ඩිම්පල් එකක් තියෙනවා හිනාාවෙනකොටේ දරුවගේ හැබැ අම් මටත් නෑ තාත්තටත් නෑ බලන්නකොට ඒ අම්ම අයාගේ ෆෝන් එකේ රුවෙක් ැබැන්නේ නකොට පුංචි දරුවදිහා ලබලන්නන ෆොටොස් ෆෝන් එක වොල්පේපයකට ෆොට එකක් දාගෙන තියෙන පොඩි බෙකුගේ ආංගේ බබාගේ ඒ මුහුණ එක පැත්තක ඩිම්පල්ලගත්තියෙනවා. එතකොට දරුවෙක් කුසේ පිළිසිඳගත්තා කියලා දැනගත්ත මුල් කාලින්ඳල මේ දාගෙන නිතරම බලපු ෆොටෝ එකේ විදිටම අට දරුවා එවිදිට බිහයෙනවා. මේ කියන දරුවාගේ අම්මා මාධ්‍යසේ ශ්‍රමීන් අම්මගෙන මේ වගේ සාක්සිිත්තෙක අපට තේරු අපේ නායකසන්හස කියපු ආකාරෙන් මේ දරුවෙක් මවකොසේ ඉන්න කාලේ අම්මස් ඇහෙන සැලකිලිමත්වවෙන්න ඕන දෙය. ඒවගේම තරමයි දරුවා වැඩෙනකොට ලදරු කාලෙදී හිතන් ඕන දේ බොහෝමයි මං ඒ අතර නිකන් කියන්න මෙහෙම සමහරවෙලාට අම්මල හිතනවා දරුවෙක් හික්ම වදදී ඒ දරුවාට ඇත්පුංචීතාම තාම තේරරෙන්නේ නෑ සමහරලාට ඒ ළමයි කරන පුංචි පුංචි වැරදි ඒ වෙලාවම ඔළුවට පනිවිඩේ දෙන්නෙ නෑ ළමයට. යතාම පොඩි. මේ අම්ම ලහිතාන ලොකනාට පසුවත් තේරුම් ගනි. ලොකූනාට පස්සෙ අපි ඔොයයාගෙන නවා අනේ හාමුදුරණි ළම ඩක්්බරයි කියන දෙහන්නෑ මුරන්ඩොයි. අරකෝහගේ මැටි බාජන එතකොට හයි වෙලා. එනිසා විශේසයේම අපි මේලා අම්මල තාතලටි කියන්න පුංි දරුවක් ංචිකාලේ වරදක් කළ. ඒ පුංචි වයිසේති මොළුවට දෙන්නවා නේ පණිවිඩේ මේක හොද නකගද පණිහිටේ දෙන්න ඕනේ කිසි සේත්ම ළමයක් පුංචි කියල හිතන්න එපා. අපි සමහර වෙලාවට අම්මලතාත්තලතින් වෙන ලොකු අරදක් වගේ දකින්න දේවල් තියෙනවා විහාරස්ථානෙකට සමහරලාට අම්මතාත්ත එනවා පුංචි බබාවත් අරගෙන ළමයා විහාරස්ථානය මොනොහරි එක්කෝ බුදුරජාණන් වහන්සේ අභියස පූජ කරලා තියෙන මලක් අතට ගත්තත්ඒ පූජ කරලා තියෙන දෙ ළමට අවාති දෙන්න තීරෙන් ෑ මේ අම්මතතා තට සමහල්ලාට සමහලට දෙන අවාදමකක්ද හා ඕක තියන්න තියන්න බුදුසාදු ගහයි කියලා කියනවා. එතකට දැන් අර ළමයාගේ මනසටරුවන් බුදුසාදු ගහයි සමහරලාට වැලිමලුවේ මොක්හරේ ලමයා කකුලේ මොහර යඇද ලොකුසාතු ගහයි ඕක රන්ඩපා කියනවා. එත මේ ළමයාගේ පුංචි මනසටර ඇති කරන බය ඔය ලැජ්ජ බය කියන බය නෙමේ ඒ බයන්නේ බුදු හාමුදුරුවෝගනෙ එන ගහන කෙනෙක්. උන්සේ ළඟ තියෙන මළ ගත්තට පසු නැසැට ගහන. ලොකුසාදු ඉරැන්දම ගහනේ වැලිමලු රැන්තම. අපි සර්පයේකොට බයක් ඇතිවනාට පසේ සරපයාට ලංවෙනවාද ඇත්වෙනවාද. ඇත්වෙනවා. බුදුහාමුදුරෝ ගැන පන්සල ලොකොහහාදදුුවෝ ගැන එහිම බයහදනවානන් ලොක හාන්දුරුව හයි බදුදහාමුදුරෝග හයි කියලා එතකොට රුවන් ඇත්වෙනවා. සමහරලාට නොතේරුණට තරුණ ළමයි මේ පන්සලෙන් ඇත්නෙටන පුචිකාලේ මුොලුවට දපු පනිිවිඩේ බලාල තියෙන තරු ඇතිනනාටත්ඔයි ංචිකාල් ලමයිට කෑම කවනකොට යකායනවා ඔහම කියනකොට ඔබ දෙක ලැති අදැක මෙම මෑතකාලේ වගේ වැඩිට වයිසරැඇල්ලත් ළමයි ඕන තරම් බයිවෙන ඇැතිගන්න. ඒේක නිසා අපේ ඉදිරියේ සාකච්ඡා කරමු මේ අවවාද අනුශාසනා කරද්ද. වඩා සැලගලිමත්වෙන්න්න ඕන ක්‍රම මොනවාද කියන එක ගැනත් ඔය සම්බන්ධ හොඳ අපි පුද්ගලයගේ ජීවිතය යහපත්ම ගොඩනගන්න දිවේ යහපත්ම සංවර්ධනය වෙන්න සාක්ෂාත්වෙන්න නම් මොනවිද්දි හහිටත මේකාල පරිච්චේ දයන් නිවරදිය කළමනා කරන කරගතයත්තේ කියන බව කතා කරන්න. යනු අපි ළමවිය පිබඳව කතා කරන්න බලාපොත් වන තරුණවේ සහ වැඩ හිටවිය හමැත්නම් මහල විය පිළිබඳව. බදු වහන්සගේ දේශනවානන් වහසේගේ දර්ශණයනුව න ළිඳ විස්తරతනක සාాකచ කන తර. ිට विද్්‍යත්ම షన ్యా డంగ కర్ ළ ిగ ర ్. ක කරද සිිාමෙන් පස්සි නැවතත්සිා සව යනු අපි අද මේමොහොතේ කතාා කරමිෙනන්න බොහන් කාලිනෝ මත්තතුකාවක් ඩවයේ යහප වැත්ම වෙනුවෙන් කොහොමද අපි ජීවිතය සංගධානය කරගන්නේ. එඒ අනුව පුද්ගලයගගේ ජීවිතේ ලදරුවිය තරුණවිය මහලු විය මෙඩමයක්කාරයටමවිවිධ කාලසී මවන් කොහොමද නිවරදදිව සංවිධානය කරගෙන කළමනා කරණය කරගෙන සංවර්ධනය කරගෙන ජීවිතේ වටිනනාකම් වැඩි කරගන්නේ. මේකින් කාරන පිළිබඳු කතා කනොට සදධා තතුත්ති අපි ආරම්භය සනිිටහන් කිරීමත් එක්ම කතා කරා පුද්ගලයගේ උපත්ත පීතිි පඳු. එ වගේම ඉන් පස්සුව ළමා කාලයේදී පුදගලේ කොහොමද ක්‍රමක්‍රමය ගොඩනගී ුත්තය කියන එක ඒට සමාජය දෙමාපයන් කොහොමද නිවරදි මැදිහැත්විය යුත්තයකන කරනාව. එකත් එක්කම අපිට තවත් බොහොම වැද කාරණාවක් කතා කන්න පුළුවන්. පෞරුෂය කියන සාදක පිලිබඳ විමස ැලුත් පුදගලගේ පෞරුෂය ගොඩනැගෙන ප්‍රදහනම සන්දිිස්ථානය බවට පත්වන්නේ ළමා විය. ඒක ඔබ යම්කිසි විදෙකට මනො විද්‍යා පිළිබඳව. ද රපු කෙනෙක්න මැත්නම් මනොවිද්‍යා පිළි බඳදුව යම් කිසි ගවේශනයක සිට්න කෙනෙක් නම් ඔබට ඕන තරම් තොරතුරු හොයාගන්නට පුළුවන් විද්‍යාත්මකව ඔප්පු කරපු පදනමක් සහිතවෙච්ච තොරතුරු සමඟ. පුද්ගලේේ පෞෂය ගරනගෙන ලාමවකොහොද බලපාන කියන කාරණාව. මේක විද්‍යාත්මක තහුර කරන්න කලින්. කොහොමද බුදුන් වහන්සේගේ දර්ශ්න තුළන් වහන්සේ මේ පුද්ගලයගේ ලමවිය ඔහුගේ පෞරුෂය ගොඩනැගන්න බලපාන්නේ කියන කාරණාව දේශනා කලළේ. අපි ඒක මේ මහොත කතා ල ස හන්තුර ම වහන්සේ විමසහන්න කැමති කොහොම දැත්තරම පුදගලගේ පෞරුෂය ජීවිතයේ අවසාන සමය දක්වා ගමන් කරන්නට ඕන කරන අඩිතාලම ලමවේදී ගොරනගන්න. පින්වත් ගෝතමාශ්මතවන් වහන්ස රුවන් මාත්මන්නේ පින්වත්නී පෞුරුෂය කියන අදහස ධර්මානුකූලව විග්‍රහයකින් අපි දැක ගන්න ඕනේ. මහත්මනම කැමති ඒ සියලු දෙනාටම පැහැදිලවන්න ධර්මානුකූලව අපි සරලම අදහසිකින් සඳහන් කොළොත්. විහාරයට පැමුණම උපාසකේ කූපාසිකාවක් වෙන්න ඕනේ. අපි මේ කතා කරන වඩාත්ම ගෘහස්ත ජීවිත ගත කරන උබට. පුංචිකාලේ පාසලේදී පන්තිකාමරයේදී. සිතසිහය යොමුකරන්න පුළුවන් පරික්ෂාකාරීව ඇහුන්කන් දෙන ඇහුම්කන්දීපු දේ හිතට අරගෙන, මතකයේ තබාගෙන ඒයහමගට යොමු කරන්න පුළුවන් ගුණවත් කීකරු දක්ෂ දරුවෙක් වෙන්න ඕනේ. මේවා වචනයේ ගැඹරින්ම දැක්ක නැටවනත් සතුටු වෙන්න පුළුවන් ප්‍රමාණය අදහසුතුළ රැදෙන්න්න ඕන පතිකාමරයේදී දක්ෂ කීකරු දරුවෙක් වෙන්න ඕනේ. දක්ෂ කීකර දරුවෙක් වෙන්න ඕන. මොකද පන්තිකාමරයේදී ගුරුුවරයට උගන්නන්න අවනත භාවේ ඉගන ගැනීමේදී උගන්නන්න පහසුවෙන. එකට ඉගෙන ගන්න අයට කරදරයක්ක් නඕන හැසිරෙන දරුවෙක් වෙන්න ඕන නිසා ක්ෂවගේම කියකරු දරුවෙක් වෙන්න ඕන. ඊහඟට ක්‍රීඩාංගනයට ගියාට පස්සේ අලස නොවී දක්ෂව කුමනොහෝ ක්‍රීඩාවක යහපත්තු කුමනොහෝ ක්‍රීඩාවක ක්‍රීඩා කරන්න පුළුවන් දරුවෙක් වෙන්න ඕන. ඇතින්දී නීරෝගී ස්වභාවය. මොකද මනස නීරෝගය වෙන්නත් කායික නීරෝගී ස්වභාාවයක් වක්්‍රාකාරෝ බලපානො කයින් ගිලංවනු කෙනෙකුට මනස ගිලං කරගන්න එක පහස වෙනන ධර්මාණුකූලෝ ගත්තොත් මේ රූපස්කන්දේ පටවාදීධාතූන්, පටවි්‍යආාපෝතේජෝ වායෝ කියන. තදගතයේ වැගරෙන බව උස්නේ වායෝගෙන හතරම සමානත්මතාාවෙන්. මජත්තතා කියන ගුණේෙන් දෙන්න ඕනේ එකට. එතකොට තමයි හිතන්න පුළුවන් මුලේඥාන ශක්තියත් ලෞකික දැනුමට උපකාරවන විදියට සකස් කරගන්න පුළුවන් කම ලැබෙන්නේෙත් ධර්මාණුකුලෝ හිතන්න පුළුවන් කෙනෙක් බවට පත්වෙෙන්නේ. එනිසා ක්‍රීඩාවත් අවශ්‍ය මී ළඟට වේදිකාවට ගියාට පස්ස ගියයක් කියන්න කවික් ගායනා කරන කතාවක් කරන්න පුළුවන් කෙනෙක් අයක් බවට පුංචි කාලින්ඳල. ඕ මෙන්න මේ ඔක්කෝම එකටුුවෙනකොට නායකත්තය. එවගේම ප්‍රධාන වසෙන් අපි ගැඹුරු අදහසයෙන් සඳහන් කොළොත් අස්්ටලෝක ධර්මය කම්පානොවීම. විදර්ශනා ගැමුරු දහමට අනුවර සඳහන් කොළොත් විදිත්තා පඤ්ඥා කන්ති ඥානංනාම. ජීවිතයේ යත්හාර්ථය තේරුම් ගත්තම යථ ස්වභභාවයෙන් ඉබේම ස්වභභාවේම ඉවසීමේ ගුණේනවා. ඉවසීමේ ගුණේ තියෙන්නව නිරුවන් මහත්මානයනී මේ පෞසයට. මේ ඉවසනව කියල කියන්නේ අ මතුපිටෙන් ඇහෙන වචනයෙන් හා ක්‍රියාවෙන් දක්වන ප්‍රතිචාර ක්‍රියාකර්මත් එක සම්බන්ධන කතාාවක් මන්නෙමේ. මනසින් අපිට අවබෝධයක් අවශ්‍යයි, හොඳ නරක තේරුම් අරගෙන නරක හිතින් බැහැර කරගන්නත් හොඳ උනන්දු කරන්න. පවපින හොඳ නරක කුසලේ අකුසලේ මේ අදහස දක්වුණො. අන්න එතන තමයි මේ කන්ති කියන ගුණය හිතේම සකස්සෙන. පෞරුසත්වයට අවශ්‍යම දෙයක්. ම් පවරුත්වය කියන ගහැනගන්න එකවත් මොනොහරි කියල කටින් අනිතය පරද්ධන එකවත් වෙන මිලමුදල් හරි වෙන ලෞකිකව ලබාගත්ත යම් දැනුමකින් නායකත්තයක් ඉදිරියේ නැගී හිටිනවා කියන තැනටෙන එක නෙමේ එක ධර්මය හඳුවනේ තන්හාම්මදමානනි දිට්ටි කියන එකයි. එකට අපර මුලින් දරුවෙක් තුළ ඇතිකරගත්ත දේවල් එක්ක අර අවබෝධයක් එක්ක තමයි එයා කායිකවත් නීරෝගී වචනය තුළත් නිවරදිී නීරෝගී පෞරසවත් කෙනෙක් තුළ වචනය නීරෝගී වෙන්න ඕනේ. ඒක දක්වන්නේ නෙලා පොරි හදයංගම පේමනීයාඒවගේ බහුදජන කන්තා බහුජන මනාපා කන්න සුකා. නෙලා පොරි නිවරදි සබ්‍ය දෙයක් වෙන්න ඕනේ. රුවන් මහත්මානෙනෙ මො තරම් උසමහත් වනත්. ඇඳුම් පැළඳම් මොනවා දෙගෙන තිබුණත් මුතුමණි පැළඳ තිබුණත් මන තනතුරු තියෙනව කිව්වා ෞකික විශේය දැනම ොකක් තිබුණත්. මෙහෙම කතාවක් අහන ලැබුණොත්. යන්නන් එපා ළඟටවත් සුළඟක්කත්වදන්න. මේ කතාාව ඔබේ කතාවෙන් එපා සත්පුරුසියන් හොඳ මඟට එන්න අදහසක් පමණය ගන්නේ ඔ ඔහොම ඇඳල පැළඳල පේන හිටියට මහා නපුරු කෙනෙ සිතුවිලෝ වචනවල ක්‍රියාවල ඉඳලා. එතකොට පෙනුුවෙන් කියන පෞුරු සත්වයක් කියන කතාවක තේරුමක් නැති වෙලා යනවා. මෙ මේ නිසා තමයි හිතෙම්ම අවබෝධයම ඒ ගුණය සකස්සන්න ඕනි සිතුවිලිබලි පටන් එය නිවරදිලෙස හිතන්න. එවගේ අ කතා කන නිවරදි දෙයක් සබ්්‍යදයක් නෙලාපොරි. පේමණීයා හදයන්ගම හදවතට සුවපත්ත දැනෙන. එවගේම ප්‍රමණයා කියලා කිව්වේ මෙතර මේ කාමයක් රතියක් ගැන නෙමේ මනුස්සත්වය නමින් හදවතට දැනෙන තව තව කියන්නේ. මට හිතනොමට ඔබ අම්මා කෙනෙක් වගේ කියලා. අප ච්චි කෙනෙක් වගේ කියලා. සහෝදරයෙක් වගේ කියලා. හටවල් දෙක පාට දෙක ජාති දෙකක් වුණත්. මනුස්සේකුගේ හදවතේ ඇතිවන පිරිසදුම වචන හදවත්වලට දැනුනොත් හැබෑවටම අන්නේක පෞරසේකට බොහොම වටින මේ ලෝකයේ. පුංචිම සරීර තිබිච්චි අය ඉඳල තිබෙනවා. ඕනම් සාරීරයකෝ මහ සද්ධාත්ය සද්ධන්තයන්ට වටටන්න පුළුවන්යි. ඒ වගේ අයගේ නම් සඳහන් කලි ුතුනේ. ඒගේම පුංචි සරීර තිබුණු අය හැබැයි මොලයේ. ඒ පෞුරසත්්‍යයත්ය ඥානශක්තිය අත්ය එක්ක. මහා බලවතුන් ඒ අය ඥාන සක්තිය තුලින් එයන්ට යමක් දීපු අයි. ධර්මය සඳහන් කළ තය අපස් සුතායම් ොරිිසෝ බලිවද්දෝව ජීරති. අල්පස්ෘත වුණොත් එහෙම මේ ධර්මය සිත තුලින් දකිින් නැතුව. අර ගවෙක් වගේ සරීරයේ වැඩුනට ඒකෙන් ප්‍රෝජනයක් නෑ. මිනිවනිසා ඥානසක්තිය වැඩීම තමයි ඔය පෞරුෂය කියනකට වඩාත්ම ප්‍රබල වෙන්නේ.ඒවගේම බොහෝ දෙනාට හිතු සුව පිසවට කන්න සුකා. කන් දෙකට සුවපත්වවෙන්න ඇසෙන්න්න යහපතක්වෙනවා පෞරුසිය ගොඩ නගෙන්නේ මෙන්න මෙතනත් එක්කයි. මේ අනුව වනාම කායිකෝ නීරෝගී සවුවපත් වූ කෙනෙක් එතකොටේ පෞුරුසය ඇස් දෙකෙත් තියෙනවා. වචනවල පමණක් නෙමේ ඇඟිලිවලත් තිබෙනවා. හල් මේ ශරීරයේ රෝම කූපයක පවා පෞරුසේ තිබෙනවා කියන තැන දැනවා එක වඩාත්ම දැන ගෙදර. දෙම වපියන්ට දරුවන්ට ශමි භාරයා වශයෙන් දැනෙනකොට දරුවෝ කියන්නේ මට මගේ අම්මා අපච්චේ. ඒයට බද දරුවගේයි කියල්ල සිහල සංස්කෘතිය තුළ බදදුුණන ැතිවුණනට රහත්තුවන් නැතිනාට. ඒවගේ සමහර දරුවෝ තමන්ගේ දෙමවපියන්ට කියනවා. මගේ අම්මයි තාත්තායි තමයි මගේ ජීවිතය දැකපුූ සද්ධන්තම දෙන්න. නහතමා නිම දෙන්න අහිංසකම දෙන්න ලස්සනම දෙන්න. ඕ! මගේ ලෝකේ රජ්රුවෝ නුබැයි තාත්තය කියලා. නුබැයි රාජිනය අම්මා කියල ඒ හදවත්වොල දෑනක තමයි හැබෑම පවරුෂය. මෙන්න මේටික ගොඩන ගන්න. ඒ පෞරුසේ කියන වචනය තුළින් අපි හැබෑවටම දැක ගැනීම අවශ්‍ය. තින් මේටිකට ම මෙතැන අවසන්කොට සඳහන් කන කැමති මේ අදහස් පෙළේ රුවන් මහත්නේ පූර ළමවිද අවදිය තියෙනවා. ඉත ළමා අවදියත් පූර ළමා අවදිය දැන් අවුරුදු තුනක් විතරයනකන් සාමාන්‍යෙන්. නැගිට ගන්න උත්සාහකන් අවස්ථාව කතා කරන්න හදන අවස්ථා. මේ කාලයේ තුළ දරු හිනා වෙනවා. සමහලට අඩනෝ වගේ බියවෙනවා. මේ පූර් ළමාවිදයේ අවදයේ ටිකෙන්ටික ගන්න දේවල් මේ ඇතුළට ද ධර්මය හඳුන්න්නේ පබස්සරමිදම් භික්කවේ චිත්තන් තංචකෝ ආගන්තුකෙහි උපක්කිලේසෙහි උපක්කිලිට්ට. දැ මේ සිත ආරම්භේදි ප්‍රභාසරය. ති අතුරුව පටිසන්දිය ලබල පටිසන්දිය හටරගෙන නැවනකට බවංගොට වටෙනවා. දැන් සංසාරගමන පටන් ගෙනාපු බලවත්ලෙසි අටපත්වෙල තිබෙන කාමරාගානු සේ පටන් අනුසේධර්ම. බලවත්ලෙසියටටපත්වෙලා තිබෙන කෙලෙස් තිබවා. නමුත් අ බාහිරව ගන්න අරමුණු ප්‍රබල ලෙස මේ ජීවිතයේ හොඳ නරක වෙනුවෙන් බලපාන. දැන් රුවන් මහත්මාන්‍යනි සෝවාන්වෙන්න කරුණු හතරෙන් අවශ්‍ය. සත්පුරුස සංසේවනය පළවෙනි අ්‍ය සත්පුරුස සංසේවනයක් ආශ්‍රයක් අවස. ඊට පසේ තමයි සත්පුරස සන්සේවන සදධම් අස්ස වන යෝනිසෝ මනනිසිකාර දම්මානු දම්ම පඩිපච්ජන්ති එනිසා ගුණබ අම්මා කෙනෙක් තාර්ත කෙනෙක් පවුලේ අයත් වැඩිහිටියොත් ආද්‍යවසයෙන් පූර් ලමවයේ්දී අර අම්ම අපපච්චිගේ හැසිරීම් වචන ද අපි බදුරජන් වහස පෙන්න්නලා මහාකරුණාව දැන් අපේ ගෝතමශමින් සඳහන් කලා වගේ අ බයක් ඇතිවෙන්නේ නැතිවෙන්න මඟ පෙන්නලා බුදුරජාණන් වහසේ මහාකරුණෙකයි මහා ප්‍රඥාවයි හොඳනාරක මග පෙන්නල දෙන අන්න එතන පටන් දෙමෝපියන්ගේ ඇවතුම් පැවතුන්වල පටන් ඒ දැක්මක් දරුවට කියයන්න ඕන එනිසා තම යර ධර්මය හඳුන්නන්නේ අම්මල තාත්තල පුබ්බ දේව පුබ්බ ආචරිය කියලා ඉනිසා වැැසිකිලිය කැසිකිලිය කිරීම පිරිසිුදු කිරීම දත් මැදීම කතාකිරීම හිසපීරීම. මේ වචනෝ පටන් පූර් ආචාරී, පූර් දෙවියන් පටැනක පටන් අම්මල තාත්තල පටන් ගත්තොත් පූර් ළම අවදියෙන් ඒළඟ ළමා අවදියට පත්වෙෙන්න්න පුළුවනේ. හොදා හමුදුරනේ දැන් ළම අවදිය පිළිබඳව සකච්චා කරන කකොට ඊට පස්ස අපටන්න පුළුවන් තරුණ අවදියට මකද හෙත්ව ළම අවදියයේ දී ජීවිතය පිළිබඳ දක්කින. න ජීවිත ්‍යමම් කරණා පිළිඳව තමන්ට හැක්කි අයුරින් අවබෝධ කරගන්න දරවා. පසුකාලේන තරුණනෙක් පාට පත්න විශෂයෙන් නවයවුන් අවදියට වගේ එනකොට ඔහු තුළ මානසික ලොකු ගැටීමක් ඇතිවෙනවා මම කෞද මගේ අන්‍යතාවේමුකක්ද. මම සමමාජයට ගිහිල්ල කවුරු වගේද හැසිරන්නේ. කවදනුගමනය කරන්න කවධනු කරණය කරන්නේ. ගැටලුවක් අර්ු දෙයක් ඒකත්තෙක සමහරවිට දෙමාපියන් එක වැඩි හිටියන්නෙක්. අද හස්වලින් මානසික මේ වශයෙන් ගැටෙන්න පුළුවන්. එතකොට මෙතැනදි කොහොද වැඩිහිටියයන් දි හට සමාජයතුළ ජීවත්වන වග කියවතු පිරිස්වවිදිහයට මේ නවයෝුන් නවදයේ සිටින තරුණයෙන් නිවරදිව හඳනාගෙන ඇත්තික ගන්තුන කරන්න ඕේ. ේ ශ්‍රීලාංකයේ සංස්කෘතියට සදාචාරයට න ඕන් කහොද අනුගත කරන්න ඕන. එතන හට රරි ර ුණ ො පත්ව ක ොහම න් මාර්ග පදේ නිරද දරන්. ගර සාමන් වහන්සේ තාම වටින තැනක් සහිපත් කලා මේ නාකත්වය සහයි පෞරුෂත්වය ළමා වයසිතිම හදන්න අම්මතාත දක්ෂවන්න ඕොනි කියලා. ඔබ අහන්නිරුවන් මේ නවයව්වනයත්වෙන් තරුණෙක් වෙන අවදයේදී කොහොමද මේ දරුවා යායුතු දිසානතිය හොයාගන්නේ. ට මේ මෑතක වෙච්ච සිද්ධියක් කියන්නම්. ඒ ගෙදර අවුරුදු දහාටක විතර දියනයක් සහ නවයි අවුන් වයසේ අවරුදු පහලවක වගේ වයසක පුතෙක් විතරයි ඉන්නේ ළමයින්ට. අම්මයි තාත්තායි චුට්ටක් වැඩිහිටේ. මේ දියනයට පිළිකාවක්. ද මේ මහොතව වනකොටන ඒ දනී ජීතු කර ැහැ. මේ දියනියග පිළිකාව නිසාම තමයි ඇත්තුමාව ඇසුරු කරන්න පටන් ගත්තේ. මට තේරුණ එක දෙයක් මේ දියනිය මරණය අතේ තියාගෙනන්නො කවරුත් මරණ අතේ තියාගෙනන නමුත් මේ දියනියට මේ තියන අසනීප තත්ත්ව ඇත්ත එක්ක මේ දියනය ඉන්නේ තිීරණාත්මක කාලෙක. ඇයගේ මනස, වෙලාම බොෝම සැලකිලිමත්ව ගෙදරන්න අය ආරක්‍ෂා කරන්න ඕනේ. ඒවිෙනුවෙන් මන්ටිකක් කරුණු හොලබන්නකොට මේ දියනියට නිත්තර තරහා ඇතිවෙන කාරණාවත් තිබුණා. ඒ තමයි මල්ලි අම්මට හැමතිස්සෙම වද දෙනෝ. ඒක ගැන මේ දුවට දැන් දුකයි. කව දහරි මම මැරල ියෙදාට මගේ අම්මව බලාගන්නකන්නේ. මේ මල්ලි අර, කරදර කරන වද දෙෙන විහි කරන හැම්මත් තැනදිම දුවට රහයනෝ. දැම් මේ ජීවිතය මේ වගේ මරණය ආසන්නේ ඉන්න දරුවෙකුට මෙම තරහයන එකත් ප්‍රශ්නයක්. එක රෝගටත් ප්‍රශ්නයක්. හැම්ම දේදිම මේ දරවා වෙන මෙ දියණිය වෙනුවෙන් මේ පුතා මේ කරනද මට නවත්තන්න ඕනේ. මං මොකක්ද කරේ ම කල්පනා කර මේ පුතා ඇයි මේ අම්මට විහිලු කර වද දි මෙ හැරන්නේ. මෙ පවුලිපාලයා එතකට එයාගේ හිතේ හැමතිස්සෙම වැඩකරනවරුවන් මම ගෙදර ඉන්න බාලම කෙන මම තමයි පුංචිම කෙනා ඒ නිසා එයා හැසිරෙනවා පුඩි ලමය වගේ. එදැන් නවයවන වයි සිහිටියත් යාත්ික හිතනය පොඩිලමය වගේ. මං පුතාටකව පුතේ දැන් ඔයාගේ අක්කා අසනීපෙන් ඉන්නේ ඒ නිසා එයා හොඳට නිරෝගී ශක්තිවත් කෙනෙක් නෙමේ අම්මයි තාත්තයි දැන්ටියක් වයසයි එනිසා ඒ දෙන්නත් එතකොට නිරෝගී ශක්තිමත් භාවයක් නැහැදැන් දැන්වා මට කියන්න පුතේ ගෙදර ඔය හතර දෙනාගෙන්ම වැඩිම නිරෝගී කවුද මේ වෙලාවේ ස්වන්ාන්ස මමයි කිවෝ දැන්පුතේ ඔය ගෙදර ඉන්න සියලු දෙනාගෙන් ශක්තිමත්ම එහෙම බැලුවම කවුද අක්කද අම්මයි තාත්තයිද වයිද මං අන්න එතනනි යාගවලොට දුවා පොඩි නෑ ඔයා බාලය නෙමි ඔයාල් අදරුනෑ ඔයා මේ හුරතල් වෙඩ බෑදෙන් ඔයා නායකත්ත ගන්න ඕනෙ ගෙදර. ඔයා මේ වෙලා වගකීමක් ගන්න ඕනේ. අන්න එතනිදල මං ඒ දරුවට කළයුතු සැලැස් මොලුවට දුන්න සම්පූර්ණ වෙනස් වුන හම තිස්සම මේ යකයින් වහන්සේ කියපු කාරණ ඉතාම ටින මේ නායකත්වය පෞරුෂත්වය කියෙනෙ එකේ දරවාට වගකීමක් විදිට ඔළුවට දෙන්න ඕනනි පුංචිකාල ඳදලා ඒක පොඩ්ඩිකාලෙ. කොටින්ම කියනවන අරුවන් ඒ දරුවට පුංචිකාලෙ පුළුවන් වෙනකොට තමන්ගේ රෙදිටික හෝදගන්න. තමන්ගේ වැඩටික තමන් කරගන්න තැනට ඒ දරුවපත් කරන්න ඕන. ඇරි වෙලාහරි අම්ම තාතට මනහරි හේතුවකට ඒ. ෙදර වැඩක් කරන්න ැරි වෙච්චතනක අර දරුවට ඒක දර සියලු කටයුතු කරන්න පුළුවන් හයි හත්තිය හැදෙන්නවවාන. ඉත්තන්නඒ බොල්ලද නැතික මොකද මේ වර්තමානය අපි දකින ගොඩාක් මේ තරුණ බයසට එන නව අවවන දරුවෝ අතර පේන ප්‍රබල්ලම ප්‍රශ්නතම හරිම බොල්ලඳයි. ඕකට වීලුත් කරනවා දෙදාහම් පස්සේ දෙදායම් පස්ස කියලා. ඒක එක හේතුවක් ඇටට පේනවා මේ දරුව ගොඩාක් ස්මාර්ට් විදිහට එකැන්නේ මෙයාලගේ ජෙන්රේෂනි එක අයි ජනරේෂණ එකක් එකන එකන්නේ අපි සාමාන්‍යෙන් අපේ කාලේ පුංචිකාලේ ඔල්ලෝස්ුවෙන් වෙලාව බලබපු උල්ලෝසුවන මේ ගොන්ට තිනි තිරයක්. එකන අ ඕලාරික වෙච්ච බොෝදේවල් නැති වෙලා ගිහිල්ල බොහොම මේ අය ඩිජිටල් විදිහට ලෝකයේ ගනු දෙනුවලට සෝදානන් වෙලා තියෙන. අපි ටෝච්ච එක සම්හලට අපිට මතක අප ඉටිපන්දම පොල් කටුවකගහා ගෙන සමහට හොළුුවත්ත පාවිච්චි කරගෙන පුංචි කාලය අපේ කාලෙ වුණ. රාත්‍රී ගමනක්්‍ය දයාලෝකේ දැක් දුරකතනෙන් එක පුංචි ස්පර්ශකිරීමකින් ටෝච්චකක්වොන් කරගන්න. අන්නේ තැනට එනකොට ඒ ළමයින්ගේ මනසත් අර යම් කිසිවිදිහකට ඕලාරික ශක්තිමත් ස්වභාවවින්ටති අප. පහතට ඇවිල් වගේ පෙනවා. එඒනිසාමතු මන්ද දෙදහැම් පසේ දිදහම් පස කිය ලමයිට හිළි කරන. ඒ අබදදු ටිකක් කර. තර්ක කරලා දෙයක් පිළිබොඳව හිතල බලලා ගවේශණශීලීව විචාරශීලීියෝ බලන්න තියන ඉඩකඩ අඩුවෙලා කියනකදම කිය. අඩ්ඩු වෙන්න එක හේතුවක් තමයි. ඒ ළමයින්ගේ ලෝකයේ දැන් අපි කුරුම් බැට්ටී අරගෙන ඔය වෙලේ පැනලා සෙල්ලං කරපු ඔය සුන්දර පරිසේ හරි අඩුවන දැන් කාමරය ඇතුළට වෙලා, එක්ක ෆෝන් එකට කැම්පියුටර එකකට වෙලා ගේම් එකක් එක්ක තම යාගමමුු ලෝකෙම. එතර මෙයා යම්කිසිදිකට සීම වෙනවා. ඕකට අර කියනවා මේ සයිකලෝජී බල් එකක් වෙනවා ඒ කියන්න මේ ගොල්ලො එක මත්තයකට තමන් නිතර පරිහරණ කරන දේත් එක එක තැනකට කොටු වෙලා එතන බල් එකක් වෙන මේකොල් අ සමාජයේ හැම්ම දේකම වෙන කරන දේවල්ගෙන තින අදැක අඩුවෙන් අඩුවෙන් එක තැනකට කොටුවෙන් කොට තුම ප්‍රශනය. බට මතක එක සිද්ධිය මේ උදාහරණ දෙකක් එකම එක කියන්න එකම කාලෙ වෙච්ච. එක්තරා දරුවෙක් තරුණ පුතෙක් තමන්ගේ අම්ම ගගේ ගහගෙනය නො දකිනෝ ගංග මැද බල්න්නොකොට කිඹුලෙක් කල්ලගෙන මේ සිද්ධිය රටේ ප්‍රසිද්ධව කිය සිද්ධියා. අම්ම කෑගහනවා මුලද හිතුවේ අම්මව ගිලෙන්න්නේ නො කියලා බලදදි කිඹුලෙක් කල්ලගෙන මේ පුතා වැඩෑරල ආපු ගම මෙයා අම්ම සදෙයට ටක්ගල ගඟලකට දුවගෙන නොට යට තේරුණා මෙයා ගඟගට පැනලයි බොම ඉක්මනින් අ අම්මාළඟට පීනගෙන ගිහිල්ලා තේරනා දැන් අම්මව කැරකෙනවා කිඹුලත් එ ගඟ මැද මේ ළමයා ඒවෙලාවෙ අම්මව බේරගන්න විශාල වෙහිසක් ගන්නවා ගග මැද අන්තිමට යට ටක්ගාලම තක් වුණ කිඹුලගේ මේ තල්ල පැත්තේ අතගානකොට කට ලොක්ක නොය කියලා මෙයා අහලදයනවා. අන්න ඒව තමයි අතීතයේ දරුවන්ට ලැවෙච්ච අරාපිකපු මේ සීමා සහිතත නැති ති පැතිරිච්ච අත්දගේ ඔන්න ඔතනදී අ අම්මගේ මහිතන කකුලොකොත් ඒවෙලාවේ කිඹුලා කඩාගෙන කොහෝ මහරි අම්ම බේරගත්තා රෝහලේ අම්ම තියාගෙන බොහොම පරිසුමින් ජීත කිව ඔන්න ඔතෙන්ද මට කාලයක්ත්තක මහිතාන්නේ නිත්්දරුවාගේ සිද්ධිය අප ඉදිරියේ සාකච්ඡා කරමු එතනදේ ඒ දවස්වොලම මට ආරංචනාරුවන් තවපුතෙක් නුවර පැත්තේ ඉන්න නිියුන්නු දරුවෝ දෙන්න මහිියංගනේ පැත්වෝේ තියෙනවාම ඇලක් හැම තිස්සම වාහන වැටෙන ගොඩක් කියලාට අනතුරුවෙන ඔන්න ඔය ඇලලංකින් යනකොට මේක තරුණ පුතෙක් මේ නිෙවුන්නු දෙන්නක් එක පුතෙක් විතරක් බේරෙනවා. වාහනෙත් එක් ඒ ඇලට වැටෙනවා අම්මයි තාත්යි අනිත් සහෝදරයයි තුන් දෙනාම ගාගෙන යනවා. නමු තේවෙලාවෙේ ඇ ඇල අර ගඟ වගේ නෙමේ අම්මතාතා බේරගන්න යම්කිෙසි උත්සාහයක් දරුවනම් පුළුවන්. ඒත් මේ දරවා වාඩිවෙල යට මුකුත් එක පාට තීරණයක් ගන්න බෑ. මෙයා උහේල් අ අපිගැන ඩිම් වෙනෝ කියලා. ඇහෙම න්න කෑ ගහල තව කෙනෙක්ට කතා කරලා උදවවිල්ල කිසි දෙයක් නෑ. මෙලමයා එතින්දි අර ඇත්තටම පෞුරුෂයක් කියන එක නැති මනස තුළේ තීරණයක් ගන්න හොත් බෑ. රි එතකොට මං කල්පනා කලා හොයල බන්නකොට වැඩිදුරු තොතුර අනේ ළමයි වාහනයේ පාසලට ගිහිල්ලා හරිම එකන වාහන පාසලට යනෙක බොලඳ වන්න හිතුවන්නේ. නමු මේ ළමයින් අ හුරොතලේ හදලා ආදරයට හදල බොල්ලන්ද විදිට හදලා තීරයක් ගන්න ැ තරන ගැන්න පරන අන්තිට අම්මගේ ජීවිත අහිේ ත්තක ජීවිත අහිමේද හෝදරගේ ජීවිත හහිමේද එඒැන්දිව මන්ට කළ යුතු වගේ මියුතුකම් ටිකට ඉඩක් හදාගත්තෙ නෑ එතකොට අපි තේරනවා වගේ ජීවිතවල අම්ම තාත්තා පුංචිකාලෙන්දලා රෙද් තමන්ගේ ඇඳුම තමන් හෝද ගන්න තැන දලා පුළුවන්තර නායකක්ත දෙන්නගේ ඇතුළේ දරවාට කියන එක නව අව්වන අයසරයනකොටේ දරවාටේ නිසි අවාධනුශසන කළයුතුයි කියෙනෙ එක අපි සිහිපත් කරනවා. හොදයි පුද්ගලයගේ සංවර්ධනය හෙනත් නම්. ඔහුගේ පෞර්ෂයවේවා ඔුගේ අධ්‍යාත් මේ වේවා ඔගේ පුද්ධියවේවා මෙහැමේක්ම සංවර්ධය වෙන නම් ක්‍රමක්‍රමයෙන් ක්‍රම ක්‍රමයෙන් නිසි පියවර අනුගමනය කරමි නිදිරට රැගෙන යුත්තුවී. ඒ සඳහා වැඩිහිටියන් දෙමපියන්. රුවරුන් මෙ සමස්ස සමාජයම වගකයවුත්තු සේලු දෙෙනාගේ ද දි තු මත්‍යයවශ දි මේේක ර පි වත් පිට ක ැ වක්තිබෙන අපිඉක්ම්ඩ රාමැගම් රමෙන් පස්ස නවත් මොගැ සි ර අපි විරාමෙන් පස්සෙ නැවතත් හිරු සීල පාර්මිතාව සමගය එකතු වන්නේ ද තු කරම ජීවිතේ හපත්ම කියන කාරණාව මේ කාරණයවිද අපි ජීවිත විදධ කාලසීමවන් පිළිබඳතු කතා කරනවා. යනුව අපි ලදරවේ පිබඳ බොහොතුරතුර කතා කර තරුණවිය වගේ වැඩිහිටව හ මහල්විය කිය කාරණාව අන්තර් ගත කරගන මන මාතතුෘකාවට සාධර්නයක් ිෂ් කරන ලාපොරොත්තු වෙන්නේ එයනු අපි දැන් පපුජනේ වල්පොල ගෝතම හිමියක් කතා කරන උත්හ කලලා නවයවුන් අවදයේදී සමාජයගතවන පුද්ගලෙක් තරුණයෙක් තරුණයක් කොහොමද ජීවිතය අවබෝධ කරගන්න වන අවබුධ කරගත යුත්තේ සහ එතනින් වැඩිහිටියන් දෙමාපියන් ගුරු බවතුන් මේ සියරු දෙනාගේම වගේ සමස්ස සමාජයේම වගකීම යුතුක මොකක්ද නිවැරදි යහපත් පුද්ගලෙක් සමාජගත කරන්න. අප හමුදුරනේ දැන් තරුණවිය පිළිබඳව කතාරන කොට රුණවිය තමා ජීවිතය බොහොම සුන්දරමාවදිය කඩයිම් අවදිය. මොකද තරුණවයේදී ජීවිතයේ ලබන අධ්‍යාපනය උුසස් අධ්‍යාපනයක්න උසස් අධ්‍යාපනය වගේ සමාජයේ සාර්ධර්ම ගුණධර්ම සංස්කෘතික වටිනාකම් මේ හැමයි එකක්ම බොහොම අවබෝධයෙන් යුක්තුව ඉගෙනගන්න වයස. ඉට පස්සේ සමාජගත වෙලා තමන්ට සුදුසු වර්තමාන සමාජයේදී ආර්ථිකය ශක්තිමත් කරගන්න අවශ්‍ය කන රැකියාව. ඉවස රැකියාවෙන් පස්සේ ස්ථාවර්භාවයක්ත්තයෙක විවාහය. මේ වගේ කඩ මවස්ාවන් කීපයක්තිබෙනවා. මේ තත්ව ොහොමද නිරදිව ලමනා කරණය කරගන්න බුදු දහම එමත්ම් බෞදධ දර්ශනය උපයෝගි කරගන්න පුළුවන්කමක්ති. රුවන් මහත්මානනේ තතාගත බුදුරජාණන් වහන්සේ දවස උණහන්සේ වෙතට පැමණනු කුසගින්නට යමක් ඉල්ලාගෙන මහදන්න කොල සිටු පුත්‍රයාන්. දෙදනා විවාහම නිස්සල කෝටි අසුව බැගෙන් තිබුණන විවාහාහන කෝටි එකසි හැටයි දෙමවපියන්ගේ ඇවෑමෙන් පස්සේ සියල්ල විනාසුඩා. ළමා වයස ඔවුන්ගේ අපිමිතේ සාකච්ඡා කළ ඇවුරින් යහපත් වනේ නෑ. ඔවුන් ලෞකික වසයෙන් මන වූ ඉගැනීමක් හැදියාවක් ජීවිතය තිබුුණෙත්නේ. අවසානය දෙමෝපියොත් නැතිවුණන අරසිල්ලම සුරාවට සූදුවට නැති නාස්තිවෙලා අවසානයේ හිගමනට වැටිලා කවලක් අතටරගෙන සිංහාකාපු අවස්ථාව ඒ. බහදුතුන් හස දේශනා කළ කෙටින් සඳහන් කළොත් අචරිත්තා බ්‍රහ්මචරියන් අලද්දාා යොබ්බනය දනං. ජින්නකොංචාව ජායන්තයේ කියන මච්චය පල්ලේ. ඒ අචරිත්වවා බ්‍රහමචරිය, බ්‍ර්මචරියය හැසුරනෙත් නෑ මෙතන ෞකික ජීවිතවල මනාවූ ඉගනීම ධර්මාණුකූල ලෞකික දිවුණුවක් හැදියාවක් හැදිච්චකමක් පවුරුසියක්. අනාගතය ගැන්න හිතන්න පුළුවන්කමක්. දුල්ලබෝ ලබාගත මනුස ජීවිතය වටිනාකම මනුසේක් හැටියට මහපොලවටවත් බරක් නොදනෙන් අපි කියන විදියට. කොහොමද ජීවිතය ගත කරන්නේ කියනෙ. රුවන් මහත් මනි කෙටියෙක් සඳහන් කොළත් මනුස්සේෙක් වෙලා ඉපදිලා ඉන්න මේක හොඳ තැනක්නේ එනිසයි එක දවසක් එක මිනිත්වක් තප්පරයක් නමුත් අපිට වටිනවා. සසර ගමන දුකෙන් නිදහස්සෙන්. අන්නේ ලෞකික දියුණුුවයි ධර්මානුකූලෝ හිතන්න පුළුවන් කාලෙත් නිසිලෙසට උමුකරගන්න නැතුව. අලද්දා යඔබ්බනය දන තරුණ කාලේ නිසිලෙස ධනයක් උපයාගන්න නැතුව ධර්මානුකූලෝ සකසාගන්න නැතුව දැම් මේ මොකක්ද වෙලා යෙන්නේ. මස්සයන් මාලුන් නැති විලකට වෙලා හඩන කොස්වාල් ිහිණයන්මගේ දුක්වෙන වෙනවා කියලා. ඇති මේ තමයි පස්සකාලි මේ තරුණ කාලේ හරියට මේ දේවල් සකස්කර ගත්ති නැතුනාම ඒ කාලෙත් එකක් ආතතිය දොම්න්නස ක්‍රමතය වික්ෂෝපය කියන වචනවලින් ඇහෙන්න තියෙනව. පස්ස මත්තතුරට දුරාචාරයට වැරදි දේවල්ට දම් බලන්න දැන් වර්තමානය ඇහෙන දේවල්ලට නම් සඳහන් කල උතුනේ ලෞකික විශේදනම බොහොම තියනය විධ ශේෂත්‍රවල. සාමාන්‍ය කෙනෙකුට කියන විදියට හිතාගන්න බැරිවිදිට. ඒකු ලඟ වයස උගත්කම පරිසරයෝ, දෙමෝපියෝ සමාජ සම්මතය ගුණන් ලැබල තින ෞරවේ. මේ ඔක්හෝම දේවල් අමත කරලා හැසුරෝනෝ හැසිරීච්ච දව. මේ සමහරවිට අපි පින්වත් ගෝතම අජමතුන් වහසේ ගිහිවෙන්න පුළන් පැවිදි වෙන්න පුළුවන්. ඒ මාර්ගය සකසා නොගත්තොත් මේ තරුණවයිස් ළමාවයසෙන් මනත් අවබෝධීෙන් යුක්තව තරුණවයිසට පත්වනාට පස්සෙත්. ඒටික මනාකොට සකස්කර ගත්ත නැත්තං. පක් වෙන්න පුුව මෙන මේ නිසා තමයි අ ලෞකිකවසයෙන් හා ආධ්‍යාත්මක වසයෙන් ්‍රහ්මචාරී කියන තැනින් ඒ දියුණුවත් ඇතිකරගෙන එකවේ අවබෝධයෙන් පාපියයට ලජජාපියත් ඇතිකරගෙන ජීවිතය ගැඹුර දකින්න. ඒ තමයි කෙටියෙන් සඳහන් කොළොත් හා ඔොබ්බනා ජරාන්තා හැම තරුණ මකම දිාගෙන යමත් තිබෙනවා. රුවන් මහත්ම මේ මොනෝද හිතන්නේ මේක නිතරහෙනෝට ඇහිල තිබෙන සාමාන්‍ය වසයෙන්. ජීවිතය කියන්නේ විඳවන්න නෙමේ විඳින්න තියෙන එකක් කියලා. ඔ බොහොම ගැමරු අදස්ස අත්ය විඳින්නමයි කියන තැන ය අදහස් කරන්නේ ඇහැ කනාදී ඉන්ද්‍රියන් සතුටු කල්ලා ජීවත්්‍ය නවා කියනෙ. හැබැයි බොහොම විඳින්න ගිහිපු අය. ඔවුන්ගේම අනි පත්තේ අක ඇතිවවෙච්චය විඳීමෙන් තමයි අවසන් වෙල තියන. මෙන්න මේ නිසා අපි තේරුම් ගන්නුවනි ජීවිතය කියන්නේ සැනසෙන්න්න තියෙනවා කියන එක. සැනසෙනව කියන්නේ අපි මෙතෙක් මේ සාකච්ඡා කරන දුල්ලබෝ ලබාගත මනුස ජීවිතය වටිනාකමත් තේරුම් රගෙන. ඒවගේම නිවරදි මගගට හිතයොමු කරගෙන සත්පුරුස මනුසයෙක් හැටියට ජීවිතය පාත්තල් අම්මපපච්චිටත් සමාජයටත් හැම කෙනකුටම. කළහැකි යමක් වේනම්. ටර ජැල්ලුව නැතුනාට බ කියන දිට හිරු සඳදු ඇල්ලුව ැතුනාට මහපොලේ පයගහල ජීවත්වයන පුළුවන් මනුස්සයෙක් විදිට ජීවිතය පාත්වන්න තැනකද අපි මේ පවත්වන්නේ කියන තැනක ඉන්න ඕන. ඉන් සහ අර ධර්මය සඳහන් කරන සත්තාර ධනය තමයි ගැමුරින් ගත් ොත් එහෙම සද්ධා දනන්ශීල දනම් හිරි ඔත්තපපියන් දනං. සුත දනංච චාගෝච පඥාමය සත්තමන් දන. විශේ සෙන් අදකාලේ දුවන් මහත්මාන්‍ය හි ොත්ත. අවබෝධීම් පාපයට ඇති ලජ්ඥාව බිය කියන එක ලෞක උගත්කමේ හැදිිච්චකමය මනුස්සකමයි ඔක්කෝට වටිනවා ඔන්න ඔය යව්වනය සුන්දරයි. යෞ්වන සුන්දරය මහළු වයිසෙත් වැඩිහිටි වයසෙත් වැඩිහිටි සුන්දර යවනයක් හැටියට ජීවිතේ තොකට කියන්නේ සැඳෑ සමය සුන්දරයේ කියනක් තැනකට එන්න පුලුවනි ධර්මියයට මුහූ හිතක් ජීවිතය හැමදාම සුන්දරයි. ජීවිතය සුන්දරම සමය තරුණවිය නම්. නිවරදිව හසුරවා ගන්නාආකාරය අප හාමුදුරුවන් සඳහන් කලාවගේ ජීවිතය අවසාන සමයේ සැඳෑ සමයේදීත් සතුටින් ප්‍රීතියෙන් යුක්තෝ ගත කරන්න හේතුවක් වෙයි. අපි හාමුදුරුව දැන් මෙහෙම ගත කරන්න හැකියාවක් නැත්නම්. තමන්ගේ තරුණවිය සාධනියයාකාරයට කළමනා කරණය කරගන්න බැරිවෙච්ච පුද්ගලයෙක් නම්. ආපස්සට අතීතයේදි හා මං කියෙන මහලළුවියයට ගියාට පස්සේ. අතේයේ ආපස්සර හැටලා බලපුහමණන්. තීතයේය නිකන් කැඩපොතකින් බලනවාගේ දකින්න පුළුවන්කමක් ලැබේ විීමකද තමන් මෙන්න මේ අඩුපාඩුව කරයිනි සාදමට මේ අඩුපාඩු වෙලාතිය නො එදාම මේ විදිහයට කරනන්නම්මට මේක මෙහෙම වෙන්න එම න් සාධී විර ජීතය ගත කරපු ගෙනකුට ආත්ම ෘපතියක් ඇතිවෙන්න්නේ හේතුවක් වයි මේද මේ විදිහයට කරපුුනි සාතමයි දම මෙහෙම සැනසීමයගන්න කියන එක මෙන්න මේක කොහොම දවබුද කරගන්න ඕන. රුවන් එකම පවුලක් ඇතුළේ ද ගොඩක් කතා කරම් මේ වර්තමාන සිද්ධි බද්ධ කාලය සිද්ධිය කරන එකම පවුලක් ඇතුළේ මේ අන්‍යමං්‍ය ප්‍රත්ථය වගේ වැඩිහිටියා බාලයාට නිසිමඟ පෙන්න පවිදිත් බාලයා වැඩිහිටියට නිසිමඟ පෙන්නපු විදිත් හොඳ උදාහරණයක් තින අනාත පෙන්ඩික සිුතුමාගේ ගෙදර වානාත පෙන්ඩික් සිටතුමාන හිටිය පොඩි පුතා කියලා පුංචිපුතේ මෙයා තාත් අහද පුජේතවනනාආරාමේ පැත්ත පලාතුරවත යන්නන්නේේ හ දඩබරයි තාත්තට ඕනුනම් ාව ිල් සමාධන් කරවන්න. මොකද කරේ තා ස මෙය සල්ලි පෙරේතය. එලාවෙත් සල්ලි ඕනේ විනෝධමතමා. සල්ලි දෙන්නන් සිල්ගන්න යන්න කෙල ඇවව.ඉතින් ගිහිල්ල නිදාගෙන නිදලාව යා සිිල්ගන්න විතරන සල්ලි හම්බුණ තත වැැලුවෝ වැඩක් වන්නේේ සිල්ගත්තර නිදාගත්තා විතරයි හිතුවේ මොන අහෙර හොඳට බනහලයි කියලා හරි කියනෑ. ඊළඟ පාර තාත්තට ඕනුනා ක් බනපදයක් කරේ මතක තියන්ගන්න සල්ලි දෙනයෙකව මෙච්චර දෙනොයකළ ගානකි පොරොදුනා. ඊළඟ පොයදවසේ මෙයා දැන් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ කත් දහම්පයක් මතකටරගෙන ඉට පස්සේ එතනින් හට පැත්තකට ලයින්න හිතංහිට. බදුරජාන් ස අධිස්ථානයක් කරළ දෙ එබබ මෙයාට මමි දේශනා කරන සියලු දහම් කරනු අවබෝධ වේවා මතක හිටින්න බෑ. එරට දැම් මෙයා බලන්න උදේ අරූුවේම දේශනා හගෙන ඉන්නවාහගෙන ඉන්නවා. ිය හො දට අවබෝධයනවා හැබයි එක කරුණක්ත් මතකට ගන්න බරුණන ැ ඊට පස්සේ දවල්ධානින් පස වැලුව දැන්වත් මතකට ගන්න බැරුණුත් සල්ලි කම්බි. තවත් එන්න එන්න හොඳින් අහනු. එන්නෙන් හොඳින් අහනෝ හොන්ඳින් අවබෝධයන අන්තිමටමයා සෝතාපන්න බලට පත්වවා. තාත්තා සිල්ගන්න අකමැති ධර්මය හඩල් අකමැති ළමයට සල්ලිදීල හරි අවන්න එත උත්සාහ කරීම කද උපක්‍රම සේලි වුණ. මේගේ උපකරම සීලිවෙන් ඕන අමලතත්තල එක එක ඒ තාත්තටම අභිබවාගපු අවබෝධයක් තියෙන දුවෙක් කිටියා මේ දුව ඒ තාත් අනනාත පෙන්ඩෙක් සිටතුමාගේ දුවක් මේ දුව තාත්තට වඩා අඩු අවශයකින් ජීවිතය අතහරනවා ජීවිත අතහරන ලෙඩ ඇඳේදී තාත්තට කතාය කරනවා මල්ලි කියලා ඒවෙලා මේ තාත්තට හරි දුකක් ඇතිවනා මගේ දුව සිහිහියෙන්න්නේ මේ ද මැරුණේ. මට මල්ලි කිව්වා. නමුත් බලනකොට මේ දුව දීලතියන තාත්ත පණිවිඩක්. මොකද පනිවිඩේ ඒ පනිවිඩේ තේරෙන්නේ තාත්තම ගැන හොලබලනකොට. තාත්ත සෝතාපන්නයි අර දුව අනාගාමී. එතකට අනාගාමි වෙච්ච දුවට අවබෝධය තුළලින් තාත්ත මල්ලි කෙනෙ. ග තාත සෝතා පන්න නිසා. ඒ පනිවිඩේ දෙන්න ඕනකොට මල්ලි කියල කර. දැන් ඔ සිද්ිකෙ ප ේන ෙර ච සිදි දෙක. දරුණ දරුවාට මහළුවෙච්ච වැඩිහිටියා ගුණධර්මය වෙනුවෙන් උපක්‍රම සීලීව කටයුතු කිරීමත්. ඒවාගේම නිවසේ සිටින වැඩිහිටියටත් ගුණධර්මයෙන් වැඩිච්ච තරුණයා හෝ තරුණය ඒ දරුවා උපක්‍රම සීලිවර අම්මෝතාත් තව තව ඉස්සරහට ගුණධර්මයට ගැනීමත්. ඊයේ දවසේ මේ රටේ ප්‍රසිද්ධ වෛද්‍යවරයකුගේ සුප්‍රසිද්ධව ෛධ්‍යවයකුගේ අම්ම කෙනෙක් ජිවිතය අතහැරිය ඒ පාන්දර පහට. මට එතුමා උදෑසන කතා කරල මේ කාරණය දැනුවත් කර දිකිවූ අපේ හාමුදුරුවනේ අන්තිම වෙලාවේ මමයි මල්ලී නංගී අපි තුන්දෙනම පුළුවන් තරම් උත්සාහ කරා අම්මගේ හිතේ අපි ගැන තිෙන බැඳීම නැති කරන්න. අන්න බලන්න වැඩිහිටි වයසට ගියපු කෙනා මනසට මේ තරුණ අය. ල යුතු යුතුකම ගකීම එක. එනිසා මේ මරනාසන්න මොහොත දක්වාම මේ ගුණධර්ම පිළිබඳවක් හිතන්න ඕන තැන් තියෙනවාන අප ලොකසන්හස. ලෙඩ හැඳියේ පවා සමහරලාට දරුවා කෙරෙහි බැඳීම ඇතිවෙලා ජීවිත අත හැරනවට ළමයි කරමති. අම්ම මැරෙන වෙලා මට්ට තමයි ආදරහිට පුද්දුමමාහදරය ඇතිබේ වෙලා මංගැනම යහුවේ ලොකු අය ගනම යහුවේ කියෙලා හිට ඒගලු හිතන එක ලොක්කු දෙයක් නමුත් තර. ඒ වැඩිහිට යම්මගේ තාත්තක මනසේ ඇතිවන බැඳීමේ අනාගත එන්න දුක ගැන ඒ දරුවාට හිතනට වගකීමක්ඉතින් දිතිෙනවා ව මේගේ තරුණවයසද මහළ අයසද කියලා බේදයක් නෑ. දර්ම අහන කෙනනාද සිල්ගන්න කෙනදති කියලා බේ දෙයක් නැදැන් අනාත පෙන්ඩි සිටතුමමා අප ප්‍රමාණ දන් දෙෙනවා සෝතාපන්වල ඔක්කොමතීත් බලන්නොර දුව දැක්කම් මගේ තාත්ත තව ඉස්්‍රහටයන්න ඕනේ. ඒ නිසා මේ, කොචර සිල්ගත්තත් කොච්චර ධර්මයහුවත් කොච්චර දඳදුන්නත් කොච්චර පින්කං කලතේ හැම්ම වැඩිහිටියෙක්ම හිතන්න එපා මන්දැන් හරි කියලා. මට තව කළ යුතු දේතියනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නවා අනාගාමිවෙලා හිටියත් එයාට මම අප්‍රමාධි වෙන්න කියන අවාදි දෙනොය කියනවා. මොකද හේතුවයට තව යන්න ගමනතියෙනවා. ඒක හින්ද වැඩිහිටියාටත් පසුනොතැවෙන්න තරුණවය සෙදම තමන් තමන්ගේ මාර්ග හදගරන ලස්සන මේේ. පමාවත් තියන තරුණයා හරියට ගඟක් වගේ කියලා. ඇයි ගඟ සද්ධ දාගෙන ගලාගෙන යනවා හැබැ ගලන්න පාරක්තියෙනවානේ ගඟක් යන්නේ නිශ්චිත මාගක අන්නේ වගේ තරුණ පරම්පරාවම යන නිශ්චිත මගක් තියනවා ඒ ම හරි මගනං ඒ මඟට යන අද වර්තමානය අපිට පේෙනව තරුණෝ ඒ යන ගමතමා දැන් අපි විවේක වෙලාවෙ මෙතන දි සාකච්ඡා කළේ පරිගනක ගේම් සෝලට දුරකථනවල තියනයි ගේම් සෝලට මේ තරුණ පරම්පරාව සහරලට ඇබැ වෙලා තියෙන ප්‍රශ්න අපේ නායක ස්වාමන් වහසේ අපි එක කතා කර දිකිව මේ පැවිදි ස්වාමන් වහන්සේලා තරිත් මේක ගොඩ නැගෙන් ඕන. සමහල්ලට තරුණ හාමුදුරුවරුත් අප නාක හාදුුරුවන්නේේ කාල නාහසසි කරනවස්ථාතින ඕගයන් වසිදකලොලොට මේ අපිටමක් අපේ බහුස්ෘත භාව ඇති කරගන්න විියක්ත වෙන්න ප්‍රතිබල වෙන්න භික්ෂුවකට කියවිය යුතු පොත්පත්ම කොච්චර තියෙනද මේ නකාලේ නාස්සිිකරන්න කාලයක් නෑ එවා න මේ තාක්ෂණයයක්ත්යක මුසුුවච්ච දගලයෙක් නිරායාසිං එකට යොමු එනවා එක මොන හේතුවද කියන්න දන්න. ඇැබයි සොයන් අවබෝධී කියනක ේතනති ගොඩනනාා ගත්තු. තමන් මේ නාස්ිකරන කාය. ටිනවා මටඩිවි දකට යොම් කරන්න කිලි ගඩක් වටි. ඒක තමයි අර පුංචි කාලින්ද ල අපපිත්කිවේ නායකත්වය කියනෙ එක වගකීමම කියෙක පොඩිකාලින්ද ලොලුවට ගත්තම. එතකට එයාට වැඩිෂටිටික් වුණාට පසිත්තේෙනවා. ම මේක මෙහෙම කරන්න ඕන්න. තමන් ස්වාධී නෝහිතනවා. ම මේ රටේ දන්න එක්තරා සුප්‍රසිද්ධ රංගන සිිල්පියෙක් සහ රංගන සිිල්පිනිය මේ දෙන්න වැඩි හිට වයවර්ධයි. මේ දෙන්නගේ තරුණ දරුව දෙන්නෙක් කියන්නවා. සමාජයේ මිනිස්සු ගඩක් මේ දරුව දෙන්නට ගුණ කියන. මෙදැන හරි හොට හැදල තියෙන කියලා. ඒ දරුවෝ මාව සමීප ඇසුර කරන අවස්ථාව තියෙනවා මේ දරුවන් මත් එක කියල තියෙනවා සන්හන්ස අද මේ අපේ තරුණ නළු නිලියොම සමහලාට ඉන්ස්්‍රග්‍රෑම් ල අරය මේ ෑ කාලෙ කනවා නමුත් අපිට ඊට වඩා දැනුම හදාගන්න අපිට කරන්න දෙවල් බොහෝ තියෙනවා කියලා මේ අම්මත් හොඳ නළුවේ නිියක් තාත් හොඳ ප්‍රවී රංගන සිල්පිය. ඒ දරුවෝ ස්වාදීනෝ හිතල තමන්ගේ පරිසරේ තමන් සීම සහිතව හදාගන්නවා. සමක කරන්නනං පුංචි කාලින්දල ඒ මග හරියට හැදෙන් නඕනේ එන්න එකත්වේ පවරුෂත්්‍යය පොඩි කාලෙන් දල හදන් ඕන අන්න ධර්ටතමයි තරුණයක් කලයුත්තමකක්ද නොකළලොත්තුමකද ඇසුරු කලයුත්තේ කවද ඇසු ොළල ුත්තේ වද මේ ඔක්කොම තමම්ම ස්වාධීනෝ තේරුන්ගන්න. මේ හික්මීීම දම අවසානදේ ජීවිතය සැඳෑ සමයේ සාධනය බව. ඒ කරන්න ඒකනිසා අද අපේ කතා බහතුළ කතාකරපු කාරණා ඔබ ජීවිතයටට මොනතරම් දුරට වැදගත්වනනාද කියෙ ඔබ ස්වෑං විශ්ලේෂණයක යොම්වෙලා නිරීක්ෂණ ශීදිය බල යුතුකාරනාව තිප හැම මහත මුස්හල බට සාධන යක් ජීවිතයට එකඇතු කරන්න අපට ලැබල තින කාල සාහනයි අපි ගෞර රක මස්කරපු තු න්තව ව අදවසේද අපේ සකච්චවට සබන්ධ විච හිමියරුන් දෙපලට ඔබාන්සලාට අපි කෘතජනාව පිරිනමින්. ශෂ මත කරනවා අදවසෙදී හිරු සීල පාරමිතාව මේවිදිහට හිරුටීව රුව ෙම් ස්සේ සමගමි විකාශයක් ලෙසට විකාශය වෙනවා ඔබ හැකියාවක්තිබෙන අද දවස පුරා් මේ ධර්මි කටයුතු සමඟගේ කාත්මික වන්නට අපි මෙ හොතේදී මේ සකච්ඡාාව මෙලෙස නිමාමට පත් කරමින් කෙට වෙරමයක් සඳහ ප්‍රධන පාලකමතයටට ොමොනවා ඔබට නැතත් අරනා කරනවා නැද සිටින්න හිරු සීල පාරමිතාවස.